කොහොමද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම ඔයාලට අද විශේෂ පාඩමක් තමයි අරගෙන ආවේ. ඉතින් මේක ඇත්තටම මේ ඉංග්‍රීසි පාඩමක් නෙමෙයි. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙන පොයින්ට්ස් ටිකක් එක්කම මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා කොහොමද ඉංග්‍රීසි හදාගන්නේ කියන එක. ඉතින් thumbnail එක දැක්කම ඔයාලා දැනටමත් දන්නවා මම මේ කියලා දෙන්න යන දේවල් ගැන. ඔයාලා පොඩි අයිඩියා එකක් අරගෙන මේ වීඩියෝ එක බලන්න ආවේ. ඉතින් එතකොට ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමනාවක් තියෙන අය තමයි මේ වීඩියෝ එක බලන්නේ. ඒක නිසා පොඩ්ඩක්වත් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එතකොට ඔයාලටම මේ වීඩියෝ එක එන්ඩ් වෙද්දී පොඩි අයිඩියා එකක් එනවා. හරි, අද ඉඳලා හරි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්නවා. හැමදාම පහු කර කර ඉන්නේ නැහැ. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේට එන්ටර් වෙන්න පුළුවන්. එන්ටර් වෙන්නේ කොහොමද කියන එක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. මොකද හැමෝම අහන දේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. අපිට ඉංග්‍රීසි ඉක්මනට හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා මට රට යන්න තියෙනවා, ඉන්ටර්විව් එකක් තියෙනවා, එහෙම නැත්නම් ජොබ් එකකට යන්න තියෙනවා, ජොබ් එකෙන් වෙන ජොබ් එකකට යන්න තියෙනවා. අන්න ඒ වගේ එක දේවල් තියෙනවානේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ, හැබැයි අපිට තේරෙන්නේ නැහැ කොතනින්ද පටන් ගන්න කියලා. මොකද අපි ඉංග්‍රීසි කියන මෙලොම දෙයක් දන්නේ නැහැ. එතකොට අපිට තේරෙන්නේ නැහැ කොතනින්ද පටන් ගන්න කියලා. ඉතින් ඕක හරි පොදු ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් විදිහට මම ඔයාලට පොඩි ට්‍රික් එකක් තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒක නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. හරියට වීඩියෝ එක බලන්න. මොකද ඔයාලා ඇත්තටම ඌමනාවක් තියෙන හින්දානේ මේ වීඩියෝ එක ක්ලික් කරලා බැලුවේ. ඉතින් ඒක නිසා අදම හිතා ගන්න හරි මම ආයි පහු කරන්නේ නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක පහු කරන්නේ නැහැ. මම දන්නේ මොනවාද? ඒ ටික මම පාවිච්චි කරලා මගේ ඉංග්‍රීසි ටික මම අද ඉඳලා කොහොම හරි හදා ගන්නවා කියන එක. මොකද හැමෝටම ඩ්‍රීම්ස් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝටම හීන තියෙනවා. ඉතින් අපි ඒක හැමදාම ඩ්‍රීම් එකක් විතරක් කරගෙන හිටියොත් අපි කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අද කොහොමද ඉංග්‍රීසි ටික හරියට හදාගන්නේ කියන එක කියලා දෙනවා. හරි, එහෙනම් ඇත්තටම දැන් අහන ප්‍රශ්නේ තමයි අපි මෙලොවම දෙයක් දන්නේ කොතනින්ද පටන් ගන්නෙ. ඕකනේ අද අපේ ටොපික් එක වෙන්නේ. ඉතින් එතකොට කොතනින්ද පටන් ගන්නෙ? ඇත්තටම අපිට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් මොනවාද ABCD වලින් පටන් ගන්නවද? එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි ග්‍රැමර් ගැන හිතලා පටන් ගන්නවද? ටෙන්සස් ඉගෙනගෙන පටන් ගන්නවද? හරිද? ඉතින් ඔන්න ඕක මුලින්ම ඔළුවෙන් අතාරින්න. ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න ඔයාලා එකපාරට ඉංග්‍රීසි ටෙන්සස් දැනගන්නවත්, ග්‍රැමර් ඉගෙන ගන්නවත්, එහෙම නැත්නම් වචන ගොඩාක් එකතු කරගෙන ඒක මෙමරයිස් කරගෙන, එහෙම නැත්නම් මතක තියාගෙන ඊට පස්සේ ඉංග්‍රීසි කතා කරනවා කියලා හිතලවත් කවදාවත් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක පස්සට දාන්න එපා. ඔක තමයි පළවෙනි දේ. ඇත්තටම ඒක කරන්න එපා. ඇත්තටම මේක එතකොට මුල්ම දේ තමයි ඔයාලා මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාලට අද ඉඳලා හරි ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් දැම්මම අමතක කරන්න ග්‍රැමර් ගැන හිතනවා කියන එක. ඒ කියන්නේ ඔයාලා කවදාවත් ග්‍රැමර් ගැන හිතන්න යන්න එපා. ඉංග්‍රීසි කතා කරනකොට මම කියන්නේ නැහැ මේ ග්‍රැමර් ඕනේ නැහැ අපිට ඉංග්‍රීසි කතා කරද්දි කියලා. එහෙම නෙමෙයි. මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට ග්‍රැමර් කියන දේ පොඩ්ඩක් හිතින් අමතක කරන්න. මම කියනකොට චුට්ටක් හිතින් අමතක කරලා බලන්න. එතකොට ඔයාලගේ මනස පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ හරි ග්‍රැමර් පැත්ත පොඩ්ඩක් අමතක කරා. හරිද? ඊළඟ එක තමයි ඔයාලා හිතනවනේ වචන ගොඩක් එකතු කරගෙන ඒවා අපි පොඩ්ඩක් මතක තියාගෙන තමයි ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොනවද කතා කරන්නේ? ඒ කියන්නේ අපි වචන දන්නේ නැතුව කොහොමද කතා කරන්නේ? ඕක තමයි ඊළඟ ප්‍රශ්නේ. මම කියනවාට ඕකත් චුට්ටක් ඔයාලා දැන් පොඩ්ඩක් අමතක කරලා දානවා. වචන හිතන්නෙත් නැහැ. ඊට පස්සේ ග්‍රැමර් ගැන හිතන්නෙත් නැහැ. හරි. ඔන්න දෙකක් හරි. ඊළඟ එක තමයි ඔයාලා මෙන්න මේකත් අමතක කරලා දාන්න ඕනේ ඔළුවේ. ඒ කියන්නේ දැන් මෙච්චර කල් ඔයාලා හිතන් ඉන්නවනම් අපිට ඉංග්‍රීසි වචන දන්නවා. හැබැයි මේක ගැට ගහගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වචන ටික ගලප ගන්න තේරෙන්නේ නැහැ. ඕකත් හිතනවා නම් ඔයාලා ඒකත් චුට්ටක් දැනට අමතක කරන්න. ඔන්න තුනක් අමතක කරලා ඉවරයි. ග්‍රැමර් ඉගෙන ගන්නවා කියන එක පොඩ්ඩක් දැනට අමතක කරන්න. ඊට පස්සේ ඉංග්‍රීසි වචන ගැන චුට්ටක් අමතක කරලා දාන්න. ඒ වගේම මම දැන් කිව්වා වගේ වචන ගලපනවා කියන එක, ඒ කියන්නේ අපිට වචන ගලප ගන්න තේරෙන්නේ නැහැ කියන එක, ඒකත් චුට්ටක් ඔළුවෙන් දැනට අමතක කරලා දානකෝ. ඊට පස්සේ දැන් ওই තුනම අමතක කරාට පස්සේ මොකද්ද වෙන්නේ? හරි, දැන් ග්‍රැමර් ඕනෙත් නැහැ, වචන ඕනෙත් නැහැ, වාක්‍ය ගලපන්න ඕනෙත් නැහැ. එතකොට අපි මොනවද කියන්නේ? දැන් මේ ඉංග්‍රීසි කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ? එතකොට ප්‍රශ්නයක් එනවනේ මොනවා ගැනද අපි කතා කරන්නේ? හරිද? ඒකත් මම කියන්නේ චුට්ටක් අමතක කරන්නකෝ. ඔයාලා දැන් මොන හරි එකක් හිතාගන්නවා, මම අද කතා කරනවා මගේ රට ගැන. එතකොට මම පොඩ්ඩක් ලෑස්ති වෙනවා. රට ගැන කතා කරන්න කලින් මම වචන ටිකක් අහුල ගන්නවා. ඒ ටිකත් පොඩ්ඩක් අමතක කරන්න. ඒ කියන්නේ ඒක අපි ප්‍රෙපෙයා වෙලා, ඒ කියන්නේ අපි රෙඩි වෙලා, අපි දෙයකට ලෑස්ති වෙලා ඊට පස්සේ කතා කරන්න යනකොට ඔයාලට ඊට පස්සේ මතක් වෙන ඔයා එක්ක නෝට් එකක් දාගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මොන හරි දෙයක් සර්ච් කරලා බලලා ඊට පස්සේ ඒකෙන් පොඩි අයිඩියා එකක් අරගෙන ඒක එක්ස්ප්ලেইন කරන්න යනවා වෙන්න පුළුවන්. මම කියන්නේ ඒවත් ඔයාලා චුට්ටක් අමතක කරන්න. ඔන්න ඔයාලා පොයින්ට්ස් හතරකින් දැන් නිදහස්. ඒ කියන්නේ ග්‍රැමර් හිතන්නේ නැහැ, ඊට පස්සේ වචන ගැන හිතන්නේ නැහැ. ඊළඟ එක තමයි වාක්‍ය ගැට ගහගන්න එක ගැන හිතන්නේ නැහැ. ඊළඟට මම දැන් කිව්ව දේ තමයි, ඒ කියන්නේ මොනවා ගැනද කතා කරන්න කියලා ලොකෝට සූදානම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා රෙඩි වෙන්නේ නැහැ අපි මොනවා ගැනද දැන් කතා කරන්නේ. කතා කරන්න අපි කරුණු හොයාගෙන ඉන්න එපයි. අන්න ඔය කරුණු හොයාගන්නවා කියන එක චුට්ටක් දැනට
අමතක කරන්න. හරි දැන් ඔය ඔක්කොටම පස්සේ අන්තිමට හිතෙන දේ තමයි අපි ඉංග්‍රීසි කතා කරන්න ගියාම දැන් අපි දන්නෙත් නෑ, ග්‍රැමර් දන්නෙත් නෑ, ඊට පස්සේ වචන ගැට ගහගන්න දන්නෙත් නෑ, වචන දන්නෙත් නෑ, මුකුත් නෑ. අපි එතකොට කතා කරන්න ගියාම අපිට වරදීද? අන්න ඒකනේ ඊළඟ ප්‍රශ්නේ. අපිට වරදීද කියන එක තමයි අන්තිමටම එන ප්‍රශ්නේ. ඒ කියන්නේ කවුරු හරි අපිට වැරදුනොත් hina වෙයිද? හරිද? මම කියන්නේ චුට්ටක් ඔයාලා ඔන්න ඔය පහෙන් නිදහස් වුණොත්, මම මේ කියපු දේවල් පහෙන් නිදහස් වුණොත් ඔයාලගේ හිත ගොඩාක් රිලැක්ස් වෙනවා, ඒ වගේම ෆ්‍රී වෙනවා. එතකොට ඔයාලට හිතෙනවා හරි මට මේ ප්‍රශ්න මුකුත් නැහැ. දැන් මට තියෙන ඉගෙන ගන්න විතරයි. හරි. ඕකත් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. ඇත්තටම දැන් අපි ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. දැන් මම කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. හරිද? එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි ඉංග්‍රීසි දන්නේ නැහැ කොහොමද කතා කරන්නේ. ඕකනේ ප්‍රශ්නේ. අපි හැබැයි කතා කරන භාෂාව තියෙනවනේ. ඒ කියන්නේ දැන් මම නම් කතා කරන්නේ සාමාන්‍යයෙන් අපේ මව් භාෂාව සිංහලනේ. එතකොට මම ගෙදරදී වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මම කතා කරන්නේ සිංහල. එතකොට ඒක තමයි මගේ මව් භාෂාව. මට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. හැබැයි ඔන්න දැන් මම සිංහල කතා කරනකොට මම චුට්ටක් ඉංග්‍රීසි වචන ටිකක් ඔන්න ඔබනෝ මගේ කතාව මැදට. හරිද? එතකොට දැන් මම දැන් තනිකරම සිංහලෙන් කතා කරනවා. හැබැයි ඕකට පුළුවන් නම් මට ඔන්න සිංහල කතා කරගෙන යන ගමන් මම මොනව හරි දන්න වචනයක් මට කියන්න ඕන වුණොත් මන්ට අග්ගාලා ඒ වචනේ ඉංග්‍රීසි වලින් කියනවා. හරිද? ඊට පස්සේ ඔන්න එක වචනයක් දැම්මට පස්සේ අපිට හිතෙනවා හරි මම මේවත් දන්නවනේ, මම දන්න දේවල් තියෙනවා, මම සිංහල කතා කරනකොට මේ මැදට පොඩ්ඩක් ඉංග්‍රීසි වචන ටිකක් දාන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ කියන්නේ අර ඇඟ ඇතුලේ තියෙන ටික මුලින්ම එළියට ගන්න එපයි. දැන් අපි ඉංග්‍රීසි කතා කරන්න ගියත් මොනව කරන්න ගියත් අපේ ඇඟේ පොඩි හරි දෙයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අපිට තියෙනවනේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ අපි සිංහල කතා කරාට සමහර වචන තියෙනවා, ඒවා අපිට ඉංග්‍රීසි වලින්ම තමයි හුරු. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින්ම තමයි කියන්නේ. දැන් අපි නිකන් හිතමු ටීවී එක ඔන් කරන්න කියලා කියනවා. එතකොට දැන් ඕක අපිට සිංහලෙන් කියන්න ගියොත් එහෙම අපි අපිට ගොඩක්ම ලේසියි ටීවී එක ඔන් කරන්න. එහෙම නැත්නම් දැන් රූපවාහිනිය කියන්න යන්නේ නැහැ නේ අපි ගොඩක් වෙලාවට, නේද? ටීවී එක, එහෙම නැත්නම් ටෙලිවිෂන් එක. හරිද? එතකොට ඊට පස්සේ ෆ්‍රිජ් එක ඔන් කරන්න, ෆ්‍රිජ් එක ඕෆ් කරන්න. හරිද? දැන් ඔය වගේ දේවල් අපිට ඕක සිංහලෙන් එකපාරට කියවෙන්නේ නැහැ. ඕක ලේසියෙන් ඉංග්‍රීසි වලින්ම කියලා දානවා. අන්න ඒ සිස්ටම් එකට මම කියන්නේ ඔයාලට පුළුවන් නම් ඔයාලා දැන් මේ සිංහල කතා කරන වෙලාවේ පොඩ්ඩක් ඒ අතරට ඉංග්‍රීසි වචන ටිකක් දැම්මනම් ඔයාලා දන්නේම නැතුව මුලින්ම මේ ඇඟ ඇතුලේ තියෙන වචන ටික පොඩ පොඩ එළියට එනවා. හරිද? එළියට ආවට පස්සේ ඔන්න ඔයාලට චුට්ටක් ඔයාලා කොන්ෆිඩන්ට් වෙනවා. හරි මට පුළුවන් වෙයි, මට පොඩ පොඩ ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් වෙයි. එතකොට බය නැහැ, මොකද අපි සිංහල කතා කරන ගමන් තමයි අපේ ඇඟ ඇතුලෙන් පොඩි පොඩි වචන ටිකක් එළියට දෙන්නේ. එතකොට ඔන්න ඔයාලට පොඩ්ඩක් හිත හයියයි, කමන්නේ අපිට කොහොම හරි කරගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි මුලින්ම මේ ඉංග්‍රීසි වලට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නෙම නැති කෙනෙක් නම් ඉංග්‍රීසි වලට බයයි නම්, එහෙම නැත්නම් ඉංග්‍රීසි දන්නෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරන්න ඕනේ උනාට හිතේ ලොකු බයක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි දන්න වචන ටික පොඩ්ඩක් එළියට දාන්න සිංහලෙන් කතා කරන ගම. ඔයාලගේ මව් භාෂාව තියෙනවනේ, ඔයාලා කතා කරන ප්‍රධාන භාෂාව තියෙනවනේ. ඒ භාෂාවත් එක්ක දැන් ඔයා තමිල් කෙනෙක් නම් තමිල් කතා කරන ගම ඉංග්‍රීසි වචන ටිකක් ඔබන්න. එතකොට ඔයාලා දන්නෙම නැතුව පොඩ පොඩ වචන ටිකක් එළියට එනවා. ඉතින් ඒවා අපි දැන් ඇඟ ඇතුලේ තියෙන ටික එළියට ආවොත් තමයි අපි දන්නේ අපි මේවා දන්නවා. අපි මේ වගේ වචන ටිකක් දන්නවා. එතකොට කාටවත් කියන්න බෑ මම ඉංග්‍රීසි මුකුත්ම දන්නේ නැහැ කියලා. මොකද ඔයාලා චූටි හරි දෙයක් දන්නවා. ඒක නිසා කොයිම වෙලාවකවත් හිතන්න බෑ මම කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. මොකද එහෙම හිතන්න ගියොත් එහෙම අර තමන්වම අන්ඩෙස්ටිමේට් කරගන්නවා කියන්නේ අපි. ඒ කියන්නේ අවතක්සේරු කරගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට හිතන්න යන්න එපා. තමන්ට පුළුවන්. ඒ කියන්නේ මට පුළුවන්. මම කොහොම හරි කරනවා. මට දැන් හිතුණා ඔයාලට මේක කරලම පෙන්වුවොත් හොඳයි කියලා. මොකද එතකොට ඔයාලට තව ටිකක් තේරෙනවානේ. මම මේ කියලා දෙන එකම මම ඒ විදිහටම ඔයාලට කරලා පෙන්වුවොත් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේක කොහොමද කරන්න කියලා. ඒක නිසා මම ඔයාලට මේක චුට්ටක් කරලා පෙන්වන්නම්. මම සිංහලෙන් කතා කරන්නේ. ඇත්තටම මට මුකුත් අයිඩියා එකක් නැහැ දැන් මේ කතා කරන්නේ මොකද්ද කියන එක. මම ඔයාලට ඒ උනාට කරලා පෙන්වන්නම්. මුකුත් ටොපික් එකක්වත් මුකුත් ගන්න නැතුවම සරලව නිකන් කතා කරලා පෙන්නනම් කොහොමද මේ සිංහලත් එක්කම ඉංග්‍රීසි මික්ස් කරලා අපි කොහොමද කතා කරන්නේ කියන එක මම ඔයාලට කරලා පෙන්නනම්. එතකොට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියලා. හරි අපි බලමු. හරි ඇත්තටම අද වීක් ඩේ එකක අද මන්ඩේ එකක්. ඉතින් ඇත්තටම අද මට ගොඩාක් ටයිට් ෂෙඩියුල් එකක් තියෙන්නේ. මම ගොඩාක් බිසි, අද මට වර්ක් ලෝඩ් එකක්ම තියෙනවා. ඉතින් අද දවස එන්ඩ් වෙන කලින් මගේ ප්ලෑන් එක තමයි ඒ වර්ක් ලෝඩ් එකම ෆිනිෂ් කරලා දාන එක. මොකද මම ටයිම් එක ගැන ගොඩාක් හිතන කෙනෙක්. ඇත්තටම මං ආස නැහැ ටයිම් එක වේස්ට් වෙනවට. රීසන් එක තමයි මම බිසි වෙන දවසට ටයිම් එක වේස්ට් වෙනවා කියන්නේ ඒ ටයිම් එක අපිට අපහු ගන්න බෑ. ඒක නිසා ගොඩක් මම ටයිම් එක කන්සිඩර් කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මම බිලීව් කරනවා අද දවස එන්ඩ් වෙන කලින් මගේ වර්ක් ලෝඩ් එකම මට ෆිනිෂ් කරලා දාන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අද නයිට් එක ගැන කතා කරොත්, ඒ කියන්නේ ඉවනින් ෆන්ක්ෂන් එකක් තියෙනවා මට
පාර්ටිසිපේට් කරන්න ඒක ඇත්තරම බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක් බර්ත්ඩේ පාටි එකක් ඇත්තරම අපේ නේබර් කෙනෙක් තමයි නේබර් කෙනෙක්ගේ බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක් බර්ත්ඩේ පාටි එකක් තමයි තියෙන්නේ ඉතින් මම අනිවාර්යයෙන්ම ඒකට ඇටෙන්ඩ් වෙන්න ඕනේ පාර්ටිසිපේට් කරන්න ඕනේ මොකද අපි නේබර්ස්ලානේ ඒක නිසා අනිවාර්යයෙන්ම පාර්ටිසිපේට් කරන්න ඕනේ ඉතින් මම ප්ලෑන් කරගෙන තියෙන විදිහට අද මගේ දවස එන්ඩ් වෙන කලින් මගේ වැඩ ටිකත් මම ෆයිනලයිස් කරගෙන බර්ත්ඩේ පාටි එකටත් පාර්ටිසිපේට් කරන්න තමයි අද මගේ ප්ලෑන් එක තියෙන්නේ. හරි. ඒ වගේම තමයි හෙට ගැන බැලුවොත් මට හෙට දවස ගැන ලොකු ප්ලෑන් එකක් නැහැ. මම ෂෙඩියුල් කරලා නැහැ. මම වෙන මේ දේවල් තමයි හෙට මගේ ප්ලෑන් එක වෙන්නේ කියලා. ඉතින් අපි බලමු හෙට දවසත් එක්ක මම කොහොමද හෙට දවස ස්පෙන්ඩ් කරන්න කියලා. ඉතින් ওই ටික තමයි අද මට මගේ ඩේ එක ගැන කතා කරන්න තියෙනවනම් ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න තියෙන්නේ අන්න ඒ දේවල් ටිකම තමයි. හරි. හරි එහෙනම් මම හිතනවා ඔයාලට මම මේ කිව්ව දේවල් ටික දැන් සිංහලෙන් මම කතා කරේ. මම නිකන් දැන් හිතලා තමයි මම ඔයාලත් එක්ක මෙහෙම නිකන් කතා කරේ. මට මුකුත් ෆන්ක්ෂන් එකක්වත් මුකුත් නැහැ. මම මේ නිකන් හිතලා තමයි මම කතා කරේ. ඉතින් මට ඔළුවට එන එන බොරු ටිකක් දාලා මම ඔන්න වචන ටිකකුත් ඔබලා කතා කරා. ඉතින් මේක මම ඇත්තටම කිව්වොත් මම ප්ලෑන් කරලා නෙවෙයි මට මේ දැන් මතක් වුණ හින්දා කිව්වේ. ඉතින් ඔය වගේ ඔයාලට මුකුත් ටොපික් එකක්වත් කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් දැන් හිතන දෙයක්, ඒ කියන්නේ තමන්ගේ කටට එන්නේ මොකක්ද? ඒ දේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මේ දන්න ඉංග්‍රීසි වචන ටික පොඩ්ඩක් ඔබලා. ඉතින් මම හිතනවා මම මේ දාපු ඉංග්‍රීසි වචන වල ගොඩාක් දේවල් ඔයාලා හැමෝම දන්නවා. ඒ කියන්නේ හරි සරල දේවල්නේ දැම්මේ. එතකොට ඔය සරල දේවල් දාලා අපිට ටික ටික පුළුවන් ඉස්සරහට යනකොට, ගැන අපි ටිකක් ඔය දේවල් කරගෙන යනකොට පුළුවන් මේ අපිට දන්නේම නැතුව අපිට ටිකක් අර බර වචන දාන්න ඇත්තටම පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයාලා දැනටත් බලාගෙන ඉන්න එපා. ටෙන්සස් ඉගෙන ගන්නවා, ග්‍රැමර් ඉගෙන ගන්නවා, වාක්‍ය හදන්න පුරුදු වෙනවා, ඊට පස්සේ වචන පුරුදු වෙනවා, වචන පාඩම් කරනවා. ඒකක්වත් එකපාරට ඉංග්‍රීසි වලට එන්ටර් වෙන කෙනෙක්ට සාර්ථක නැහැ. ඔයාලා හිතනවා නම් ඉංග්‍රීසි වල ගොඩාක් දේවල් මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා කියලා එහෙම හිතන්න යන්න එපා. දන්නේ මොනවද දන්න ටික දාලා කතා කරන්න. දැන් නිකන් බලන්න මම ඉස්සෙල්ලා කිව්ව දේවල් වල ඔයාලා මොනවද දන්නේ නැත්තේ? ගොඩාක් කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ සමහර දේවල් තේරුනේ නැති. හැබැයි මම අර ගොඩාක් අපි නිතරම පාවිච්චි කරන දේවල් තමයි මම කතා කරද්දී ඒ දැම්මේ. එතකොට ඔයාලටත් හිතෙන්න පුළුවන් හරි අපිටත් පුළුවන් නේ මෙහෙම. අපි දන්න වචන තියෙනවනේ. ඒ වචන ටික පොඩ්ඩක් එළියට දානවා. ඉතින් ඒක පොඩ්ඩක් කරලා බලන්න ඔයාලා මම කියනවට. එතකොට මුලින්ම ඔයාලා මුලින්ම එන්ටර් වෙනවා නම් ඉංග්‍රීසි වලට ඔයාලට මේ ට්‍රික් එක පාවිච්චි කරලා ආවට පස්සේ එතකොට ඔයාලට තේරෙනවා දැන් අපිට පොඩ්ඩක් බය නැහැ. දැන් පොඩි වාක්‍ය පොඩි පොඩි දන්න දේවල් චුට්ටු චුට්ටු කියනවා. ඉතින් අන්න එහෙමයි අපි නොදන්නම කෙනෙක් ඉංග්‍රීසි වලට එන්ටර් වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතුවොත් එම් අපි ඔක්කොම ටික ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ ඉංග්‍රීසි කතා කරන්න යනවා කියලා කවදාවත් ඒක කරගන්න අමාරු වැඩක්. ඒ කියන්නේ කාලේ ගොඩාක් ගිහින් ඉවරයි. එතකොට ඔයාලා එහෙම ඒ හැමදේම ප්ලෑන් කරලා කරද්දී ඒ නිසා මම කියන්නේ ඔයාලා දන්නේ මොනවද? දන්න තැනින් පටන් ගන්න. දන්න ටික නම් ඒ දන්න ටිකෙන් පටන් ගන්න. කරගෙන යන ගමන් අලුත් දේවල් ඉගෙන ගන්න. එහෙම නැතුව මම ඔක්කොම පුරුදු වෙලා ඊට පස්සේ මගේ වැඩේට මම එන්ටර් වෙනවා කියලා හිතන්න එපා. ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි මම දකින විදිහට නම්. ඉතින් ඒකයි මම කියන්නේ මට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම ඔයාලට මෙහෙම කියන්නේ. මොකද ගොඩක් කට්ටිය ඉන්නවනේ අපේ ක්ලාසස් ඇවිල්ලා සමහර කට්ටිය ඉන්නවා මෙහෙමයි මෙහෙමයි මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මම මේක දන්නේ නැහැ මේක දන්නේ නැහැ එහෙම කියාගෙන සමහර කට්ටිය දුකෙන් අඬන දෙනවා. හැබැයි එහෙම ඇවිල්ලා එයාලා දන්නේම නැතුව චුට්ට චුට්ට ඔන්න බයත් නැති වෙලා, ඒ කියන්නේ තිබිච්ච ලැජ්ජාවද ඒ මුකුත් නැහැ. ඔන්න චුට්ට චුට්ට කතා කරනවා. ඉතින් ඕක තමයි හැමෝටම වෙන්න ඕනේ. මොකද ඉංග්‍රීසි කියන දේ අපිට පන්තියකටම සීමා වෙන්න ඕනේ නැහැ. අපි දන්නේ මොනවද ඒ ටික අපිට කරගෙන යන්න පුළුවන් දන්න විදිහට. කාගෙවත් සපෝට් එකක් ඕනේ. මොකද ටෙක්නොලොජි එක ගැන හිතුවොත් සෑහෙන ඩිවලොප් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට බොරි වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒක නිසා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මේ තමන්ටම තනියෙන් කරගන්න පුළුවන් කොහොමද කියන එක. ඉතින් මම හිතනවා ඔයාලට මේ ට්‍රික් එක හොඳටම තේරෙන්නේ නැති කියලා මම ඒකයි ප්‍රැක්ටිකලි කරලත් පෙන්වුවේ. ඉතින් දැන් බලන්නකෝ මම මේ කතා කරද්දි මම මේ නිකන් ඔයාලට කියද්දිත් මගේ කටින් ඉංග්‍රීසි වචන පිට වෙනවනේ. එතකොට මේ මේවා හිතලම දාන්න. එතකොට ටිකක් අර පොඩි චුට්ටි තප්පරයක් දෙකක් ගත්තට කමන්නේ වචනයක් හිතන්න පොඩ්ඩක් හිතලා දාන්න. එතකොට තමයි දන්නේම නැතුව මේ වැඩේට පොඩ්ඩක් එන්ගේජ් වෙන්නේ. එහෙම නැතුව ඔයාලට අර එකපාරටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා හිතුණට ඊට පස්සේ එක එක ප්‍රශ්න මතුවෙනවනේ. මම කියන්නේ මේ ප්‍රශ්න ටික අදම අයින් කරගන්න. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් මොටිවේට් වෙන්න. මොටිවේෂන් එකක් විදිහට මේ වීඩියෝ එක තියාගෙන ට්‍රයි කරලා බලන්නකෝ. අද ඉඳලම මම කියනවට ඔයාලා චුට්ටක් දන්න විදිහට දන්න වචන ටික දාලා පොඩ්ඩක් ටික කාලයක් කරගෙන යන්නකෝ.
ඔයාලටම තේරෙන්න ගන්නවා ටික කාලයක් යනකොට හරි අපේ ඇඟ ඇතුලේ මේ වචනයක් දෙකක් හරි තියෙනවා. ඉංග්‍රීසි වචනයක් දෙකක් හරි තියෙනවා. ඒකෙන් අපිට වැඩක් ගන්න පුළුවන් කියන එක. ඉතින් මුලින්ම අන්න එතනට වෙනකම් මහන්සි වෙන්න. ඊට පස්සේ ඔයාලට නිකම්ම ඉංග්‍රීසි හදා ගන්න පුළුවන්. මොකද ඔකට අපිට මුලින්ම ඕන වෙන්නේ ඉංග්‍රීසි වලට තියෙන ආසාව තව ටිකක් වැඩි කරගන්න එක. ඉතින් ඒක නිසා මේ ආසාව වැඩි කරගන්න නම් අපිට පොඩ්ඩක් අර මේ කත් එක්ක වුණත් කතා කරද්දී පොඩි වචනයක් දෙකක් දැම්මම ඔයාලටම තේරෙන්න ගන්නවා එහෙම දානකොට හරි ලස්සනයි. ඒ කියන්නේ මම කියන්නේ නැහැ කවවත් අපහසුතාවයට පත් වෙන විදිහට ඉංග්‍රීසි කතා කරන්න නොදන්න කෙනෙක් එක්ක ගිහිල්ලා එකපාරට ඉංග්‍රීසි කතා කරලා එයාව අර ඉන්කන්වීනියන්ස් කරන්න ඕනේ නැහැ. ඇත්තටම කෙනෙක්ව අපහසුතාවයට දාන්න ඕනේ නැහැ. එහෙම අපේ පැත්තෙන් අපි බැලුවම අපිට මොන හරි දෙයක් ඩිවලොප් කරගන්න පුළුවන්. අපේ නොලෙජ් එක අපිට වැඩි කරගන්න පුළුවන් නම් අන්න එතනදී ඔයාලට පුළුවන් තන කොහොමද කියලා බලලා, ඒ කියන්නේ මේ තැනේදී මෙහෙම ප්‍රශ්නයක් නැද්ද කියන එක බලලා ඔයාලට ඒ අදාළ තැනට ඇඩ්ජස්ට් වෙලා ඉංග්‍රීසි ටික පොඩ්ඩක් හදාගන්න පුළුවන්. ඉංග්‍රීසි ග්‍රෑමර්, වොකැබුලරි, ඊට පස්සේ සෙන්ටෙන්සස්, පැටර්න්ස් මුකුත් හිතන්න යන්න එපා. දැම්මම පටන් ගන්න. දැම්මම ඔයාලට පුළුවන් වීඩියෝ එක ඉවරුණාට පස්සේ ඔයාලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මොනව හරි දෙයක් තනියෙන් හරි කතා කරන්න කියලා බලන්න. දන්න ඉංග්‍රීසි වචන ටික පොඩ්ඩක් වෙලාව අරගෙන තමන් තනියෙන් ප්‍රැක්ටිස් කරද්දී කිසි ප්‍රශ්නයක් නැහැනේ. වෙලාව අරගෙන කරලා බලන්න. ඔයාලට රෙකෝඩ් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකෙන් හරි තමන්ට රෙකෝඩ් කරලා අහන්න පුළුවන් මම මේ කතා කරන්නේ මොනවද? මගේ අඩුපාඩු මොනවද? ඒවා අපිට තනියමම දැනගන්න පුළුවන්. මොකද රෙකෝඩ් කරන්න පුළුවන් අපිට දැන් ඒ ෆැසිලිටි එකක් තියෙනවනේ. ඒ හැම දෙයක්ම ප්‍රයෝජනෙට අරගෙන පොඩ්ඩක් අද ඉඳලම කැප වෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු උවමනාවක් ලොකු ආසාවක් තියෙනවනම් අද ඉඳලම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඉතින් මම ඔයාලට පොඩි සපෝට් එකක් විදිහට තමයි මේ ලෙසන් එක කියලා දුන්නේ. මොකද ගොඩාක් අය මගෙන් අහලා තිබ්බ දෙයක්. මම ඇත්තටම මේක ගොඩාක් කියලා තියෙනවා. හැබැයි මට හිතුණා කමන්නේ අද වීඩියෝ එකෙන් මම මේක තව ටිකක් ඔයාලට කරලම පෙන්නනවා කියලා. ඒ වගේම මගේ ඉස්සරහට එන වීඩියෝස් වලත් මම ඔයාලට ප්‍රැක්ටිකලි ඒව කරලා පෙන්වන්න. එතකොට ඔයාලට තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. අපි එළියට ගියාම වුණත් ඊට පස්සේ තව කෙනෙක් එක්ක කතා කරනකොට වුණත් අපි එතන අඳුරගෙන කවවත් අපහසුතාවයට පත් වෙන්නේ නැති වෙන්න අපේ වැඩෙත් කොහොමද අපි කරගන්නේ කියන එක මම ඔයාලට ටික ටික කියලා දෙන්නම්. ඉතින් ඔය ටික මතක තියාගන්න ගම ඔයාලා චුට්ටක් ප්‍රැක්ටිස් කරලා බලන්න. මේක අනිවාර්යයෙන්ම පොඩි අයටත් කියලා දෙන්න. ඇත්තටම මොකද චූටි කාලෙදිම මේ වගේ දේවල් කියලා දෙනකොට එයාලා දන්නේම නැතුව ටික ටික ලොකු වෙද්දී එයාලගේ ලොකු වචන සෙට් එකක් තියෙන ඒගොල්ලෝ ඒක දන්නවත් එක්ක යූස් කරන විදිහ. ඉතින් ඒක නිසා මේක මේ ලොකු පොඩි කියලා ભેදයක් නැහැ. ඔයාලා ඕන කෙනෙක්ට මේ ටෙක්නික් එක පාවිච්චි කරලා ඉංග්‍රීසි හදාගන්න පුළුවන්. හරි, එහෙනම් මම හිතනවා මම කියලා දුන්න හැම දෙයක්ම අද ඔයාලට හොඳට තේරෙන්නේ නැති ලොකු දෙයක් ඔයාලගේ ලයිෆ් එකට ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. හරි, එහෙනම් මේ වගේම අලුත් පාඩමක් අරගෙන ලබන සතියේත් මම ඔයාලා හම්බ වෙන්න එන්නම්. එතකන් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.